අපි මේචනේ තරහගෙන අපි අපි චුට කරන්න ගහන්නයි කියන්නේ අවදාන කොහොමදයි අවුද ගැවුවේ කපඩ ආරච්චි අවුද ගැවුවේ කපඩ ආරච්චි අවුම්සේ කිනි නෑ ඉවෙන්ට නයි තියෙනවා කතාතුමී වයිද තියෙනවා ඒකවත් අපි විඳවන්න පුළුවන් අපි ගහගන්න නෑ ගහන්න බෑනේ හන්න ගහන්න බෑ අරමල ගහන්න අපි මල්ලි හොඳට ගන්න බෑ ඔබල වැඩේ දා කරගෙන අපි යන වැඩේ කරමු ඒක මෙතන කතා කරමු කුමාර පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ කලිතෙල් ශාඛාවේ සභාපති. අද ඇත්තරම වරාය තෙල් ජල විදුලි මේ කියන සියලු අත්‍යවශ්‍ය මර්මස්ථානවල සේවකයෝ අද දැවැන්ත උද්ඝෝෂණයක් කරන්න සූදානම් වුණේ මේ විදිහට ආණ්ඩුවට රතුලියක් නිකුත් කරන්න. අපි දන්නා අසාධාරණ විදිහට සාධාරණව ජීවත් වෙන්න හදන වෘත්තිකයන් අද ජීවත් වෙන්න බැරි පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා නම් අපිට මේ පිළිබඳව සාකච්ඡාවක්වත් දෙන්න නැතුව ආණ්ඩුව ඒකපාර්ශ්විකව මේ බදු පනත සංශෝධනය කරා වගේ තව දුරටත් මේ වෘත්තිකයට මේ වැඩ කරන කම්කරු පන්තියට මේ විදියට නම් සලකන්නේ අපි ලෑස්ති ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වන්නට. ඒක මූලික පියවර විදියට තමයි මේ රටේ ප්‍රධානම ආයතන අත්‍යවශ්‍ය සේවාවන් ටික අද දවන් උද්ඝෝෂණය කරලා අපි ආණ්ඩුවට මුලින්ම කියනවා මේ පනත වහ අකුලා ගනු කියලා. අපි කවදාකවත් කියලා නෑ බදු ගෙවන්නේ නෑ කියලා. අපිට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් ඉතිරි කරලා ආණ්ඩුවට ජනාධිපතිවරයාට අගමැතිවරයාට ආණ්ඩුවට අපි කියනවා අපිට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් ඉදිරි කරලා පදු ගනිල්ලා කියලා. එහෙමනම් අපිට අපේ 140 සීමාව දීලා අපිට ජීවත් වෙන්න පුළුවන් තැන හදලා තමයි අපිට ණය දීලා තියෙන්නේ. දැන් බැංකු කියනවා ඒ කට්ටියක පොලි අනුපාතික වැඩි කරන්න ඕනලු කියලා. එතකොට 140ක් කියලා එකක් නිර්මාණය කරගෙන තියෙන්නේ ඒ සේවකයට තමන්ගේ පවුලත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වැටුපක් ඉතුරු කරන්න අපි ආනවා බැංකු වලින්. අපි ආනවා ආණ්ඩුවෙන්. අපි ආනවා ජනාධිපතිවරයාගෙන්. අපි ආනවා අගමැතිවරයාගෙන්. අපි ආනවා ඇමතිවරුන්ගෙන්. ඔයගොල්ලෝ සුරසප වින්දට මේ වැඩ කරන කම්කරු පන්තියට ජීවත් වෙන්න වැටුපක් අද ඕගොල්ලෝ ඉතුරු කරලා නැහැ කියන එක අපි කියනවා. ඒ නිසා අද බොහොම සාමකාමීව ආණ්ඩුවට අපි මූලික පියවරක් විදිහට අපි මේ දේ අද කරන්නේ. එතනින් එහාට ගියාම කලිතෙල් වරාය විදුලි ජල ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රේ ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආදී මේ රටේ වැඩ කරන සියලු වෘත්තිකයෝ එකතු වෙලා දැවැන්ත වැඩ වර්ජනයක් කළා හරි මේ පනත අකුලා ගන්නකම් කලිතෙල් සේවකයෝ මේ දැවැන්ත සටහනට සහාය කරනවා කියලා අපි වැඩ කරනවා. සභාපති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය. අපි ඇත්තටම මේ ආණ්ඩුවට බදු ගෙවන්න බැරි කමක් නැහැ. අපි දැනටත් බදු ගෙවනවා. මේ අසාධාරණ බද්දෙන් කලිතෙල් සේවකයෝ උන්ගේ 100%ක්ම මේ බද්ද වැදලා තියෙන්නේ. ඒ නිසා අද වෙනකොට කලිතෙල් සේවකයාට තමන්ගේ ණය ටික ගෙවාගෙන අමුතරව ජීවත් කරගෙන විදුලි බිල් ලයිට් බිල් ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ කාලේ දේශනා කළා තිබුණේ මල නොතර රොන් ගන්න බඹරා විදියට රටේ ජනතාවගෙන් බදු අය කරගන්න කියලා. නමුත් ඒ කාලේ හිටපු මේ ලිච්ඡවි පාලනය ගැන කී කියා ඉන්න අනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනතාවගේ බෙල්ල මිදිකලා බොටුව කඩලා තලා බෙල්ල දාලා ඉතාමත් අසාධාරණ විදියට මේ බදු අය කරන්නේ. ඒ නිසා අපි කියනවා වහම මේ ආණ්ඩුවට කරුණා කරලා මේ බද්ද සංශෝධනය කරන්න. අපි සූදානම් බදු ගවන්න මේ අසාධාරණ බද්ද සංශෝධනය කරන්න. අද මේකේ පළවෙනි පියවර විදිහට තමයි කඩේ දෙතෙල් වරාය විදුලිය ජල සම්පාදනය කරන රටේ මර්මස්ථාන ආයතන හතර අද පාරට බැස්සේ. මේක අපි ආණ්ඩුවට දෙන පළවෙනි නිවේදනය. අපිව සාකච්ඡාවට කැඳවන්නේ නැතුව අපෙන් අදහස් විමසන්නේ නැතුව මේ බද්ද තවදුරටත් ක්‍රියාත්මක කරන්න ගියොත් තෙල් සේකෝ විතරක් නෙමෙයි අනිකුත් සියලු වෘත්තීය සමිතිත් එක්ක මේ බද්ද සංශෝධනය කරනකම් අපේ සටන අපි ඉදිරියට ගෙනියනවා කියන පණිවිඩයත් මේ අවස්ථාවේ දෙන්න ඕනේ. ඒ වගේම මේ රටට ආදරය කරන මේ රටේ ජීවත් පොළවේ පය ගහලා ඉන්න මිනිස්සු විදියට 13 වෙනි සංශෝධනයට වැඩ කරන ජනතාව අකමැති රණේ වික්‍රමසිංහ මැතිතුමනි කියලා වැඩ කරන ජනතාව විදියට අද අපි මේ කොටුවේදී ප්‍රකාශ කරන්න කැමැති. බොහොම ස්තුතියි.